ഒന്ന് അത് പട്ടമ്മ വീഡിയോ കറങ്ങയിലെ ദിനം ഉകളണ്ട് ഇതിങ് ഗ്യാനുണ്ട് മേ വീഡിയോ ഗെയിം മമ്മ ഉകളണ്ട് ഗനല്ലത് എന്നെ കോമത വെപ്പൺ റോയൽ ഗെയിം പെർമനന്റ് ഗൺ സ്കിൻ ഗലോ ഗണ് കേള ഇതിന് ദണ്ട മങ്ങേമ പെർമനന്റ് ഗൺ സ്കിൻ ഹത്തറക്ക് സ്പിൻ കള്ള അറകത്ത ഗലോ ഗത്ത വെപ്പൺ റോയൽ ഗെയിം കോമരി ഗത്ത പെർമനന്റ് ഗൺ സ്കിൻ ഹത്തറക്ക് അത് കിയാനുണ്ട് ഗത്തെ കോമത ഒക്കും പെണ്ണനോ അറകനത് പെണ്ണനോ ഇതിങ് ഗ്യാനം ඒකක් කියන්න ඕනේ PC කවිට කොබු subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න sub 20ක් ගහන්න. එතකොට sub 500ට help එකක් දෙන්න boys. ඉතින් sub 500ට යන help එකක් දෙන්න. sub 20යි තව ඕනේ. ඉතින් වීඩියෝ බලනවා නම් අනිවාර්යෙන් like එකක් දීලා share පාරක් දීලා sub පාර අනිවාර්යෙන්ම දෙන්න. එහෙනම් boys අපි වීඩියෝ එකක්. ඉතින් කියන්න ඕනේ පොඩි පොඩි tips ටික. ඒ කියන්නේ පොඩි tips and tricks ටික පාවිච්චි කරලා තමයි මේ වැඩේ කරන්නේ. ලොකු අමාරුවක් නැහැ. පොඩි දේවල් ටිකක් තමයි කරන්නේ. ඉස්සලා කියන්න ඕනේ වෙපන් රෝයල් එකේ ස්පින් කරන්න ඕගොල්ලෝ ඩයිමන්ඩ් වලින් නම් එහෙම කරන්න නැත්නම් කාඩ් වලින් නම් කරන්න. කාඩ් හොයා ගන්න ක්‍රමයක් තියෙනවා තව ටික දවසකින් ඒක නැති වෙනවා. ඒකත් මම කියන්නම්. ඕගොල්ලෝ දන්නවනම් මේ වීඩියෝ එක පොඩ්ඩක් ස්කිප් කරගන්න බොයිස්. දන්නේ නැති අයට තමයි මම කියන්නේ. ඒක කරන්නේ ඕගොල්ලෝ ඉස්සලම ක්ලැසික් හරි රෑන්ක් හරි කොහමාරි එකක එනිමිලා කිල් කරලා වෙන අය. ඒ කියන්නේ ටීම් මේට්ලා ඒ එනිමියාගේ ලූට් බොක්ස් එකෙන් ලූට් කරන්න කලින් මුලින්ම ඔයා ඉක්මනට ලූට් කරන්න යන්න. කියන්නේ දැන් ඔය ක්ලාස් ස්කුවඩ් බැස්සා කියන්නකෝ. එතකොට ඔය එනිමි එක්ක කිල් කරා. එතකොට ඒ ලූට් බොක්ස් එක තියෙනවනේ. වෙන එක්කෙනෙක්ගේ ලූට් බොක්ස් එකෙන් ගන්ස් හරි මොනවා හරි ලූට් කරගන්න කලින් ඔය ඉක්මනට එතනට ගිහින් ලූට් කරගන්න. දම්පාට ටෝකන් එකක් තියෙනවා බොයිස්. එතකොට ඒ දම්පාට ටෝකන් එක ලූට් කරගන්න. ඒ වගේ ටෝකන් 10ක් ලූට් කරගත්තට පස්සේ තමයි ඕගලන්ට පුළුවන් වෙන්නේ විපන් රෝයල් කාඩ් එකකට එක්ස්චේන්ජ් කරන්න. ඉතින් දැන් තමයි ඒ වගේ කාඩ් يعني ඒ වගේ ටෝකන් 120ක් 30ක් විතර දැන්ට ලූට් කරලා තියෙනවා. ඉතින් දැන් මම අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ වෙපන් රෝයල් කාඩ් ඒ ලූට් කරගත්ත ටෝකන් වලින් වෙපන් රෝයල් කාඩ් ටිකක් අරගෙන ඒකෙන් ස්පින් කරන්නයි හදන්නේ. එහෙනම් බොයිස් අපි ස්පින් කරන්න යන් ඊට කලින් පෙන්නන්නම් වෙපන් රෝයල් කාඩ් ටික එක්ස්චේන්ජ් කරන එක. ඔන්න බොයිස් දැන් ටෝකන් වලින් මම වෙපන් රෝයල් කාඩ් එක්ස්චේන්ජ් කරනවා. ඉතින් මම වීඩියෝ එක ස්පීඩ් කරා. මෙතන මම ඉතින් 8ක් ඔව් 9ක් මම මෙතන එක්ස්චේන්ජ් කරගන්නවා. ඉතින් ඕගලන්ට පේනවා ඇති මෙහෙම එක්ස්චේන්ජ් කරන්න. ඉතින් දැන් ඉවරයි. හරි බොයිස් එනම් දැන් අපිට ලොබියට යන්න තියෙන්නේ. ලොබියට ගිහින් දැන් ඕගොල්ලෝ පොඩි දෙයක් කරන්න ඕනේ. සෙටින් වලට ගිහින් පොඩි රිමෝට් පාරක් දෙයක් දාලා යන්න. නිකම්ම යන්න එපා. අනේ පොඩ්ඩක් කොහොම රිමෝට් එකක් දෙකක් දාලා යන්න. හරි දැන් අපි සෙටින් වලට ගිහින් මට එකපාරට හොයාගන්න බැරි වුණා ක්ලියර් කැටේ කොහෙද තියෙන්නේ කියලා. දැන් තමයි දැක්කේ මේ බේසික් වලට යන්න. බේසික් වලට ගියාම ওই ක්ලියර් කැටේ කියලා එකක් තියෙනවා. අන්න ඒකට එකපාරට ටච් කරලා ඔන්නම කන්ෆර්ම් දෙන්න. එකක් දුන්න මැදි ඉතින් 3-4ක් දෙනවා නම් ගොඩක් හොඳයි. හරි බොයිස් ඉතින් ක්ලියර් කැටේ කරනවා. හරි ඉතින් ගොඩක් ක්ලියර් කැටේ කරා. බැටරියක් නැහැ බොයිස්. හරි කමක් නැහැ. ඉක්මනටම ලක් රෝයල් එකට ගිහින් ඕගොල්ලෝ ගෝල් රෝයල් එක ස්පින් නැත් දෙන්න ඕනේ. ඉතින් ගෝල් රෝයල් කාඩ් මං ආතල් එකට නිකන් ස්පින් කරා. අර බන්ඩල් එක ගත්තරත් පස්සේ නිකන් ස්පින් කරා. කාඩ් 20ක් 30ක් විතර තිබ්බා අපරාදේ. එකක් නැහැ. ඉතින් කොයින් වලින් හරි ස්පින්න දෙන්න වෙයි. ඉතින් ඔන්න දුන්න ස්පින්නක්. හරි කොහමද ඒකෙන් පර්මනන්ට් එක හම්බෙන්නේ නැහනේ. හරි බොයිස් ඉතින් දැන් ඔන්න 10 ස්පින්නක් දෙන්න හදන්නේ. හැමෝම අනිවාර්යයෙන්ම බලන්න බොයිස්. ඊළඟට ඔන්න උකොඩ ගොඩක් කොහොම ටච් කරන්න අපිට ලබා ගන්න ඕනේ ඔන්න ඕක නිසා. හරි ඉතින් ඔන්න ගොඩක් ටච් කරලා කෙලින්ම කවාට 10 ස්පින්නක් දෙන්න. ඔන්න දැන් තමා ඉතින් බලමු මොකක් වෙයිද කියලා. හරි දැන් හරි දැන් අපි ඔන්න තාම පර්මනට් මුකුත් හම්බුන්නේ නැහැ. ඔන්න බොයිස් සුපිරියට හම්බුන පර්මනට් ගන් ස්කින් එකක්. ඉතින් ඔන්නම තමයි පර්මනට් ගන් ස්කින් එකක්. සුපිරියට වෙපන් රෝයල් එකෙන් ගලව ගන්න. ඔන්න ගලව ගත්තා. තවත් මං ඉදිරියට ටෝකන් එක්ස්චේන්ජ් කරලා තවත් වෙපන් රෝයල් කාඩ් 10ක් අරගෙන මේ වගේ වීඩියෝ එකක් ගේන්නම් පුළුවන් වෙයි කියලා හිතනවා. ටෝකන් සියක ඉතුරු කරගන්නත් එපා පොඩි පහේ ගානක්. දැන් මම පෙන්නන්නම් මම මෙතෙක්කල් يعني මම වෙපන් රෝයල් එක ස්පින් කරලා අරගෙන තියෙන ගන් ස්කින් ටික ඊළඟට පෙන්වන්නම්. දැන් ගත් එක ඒක එක්ස්ටෙන්ෂන් පැක් එක ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. මම ඩවුන්ලෝඩ් වෙන්න දාන්නම්. එතකම් මම අනිත් ටික පෙන්වන්නම්. හරි ඉතින් කියන්න ඕනේ SKS එකටයි ෂොටි එකට ඔන්න ඔය ෂොටියට හම්බුණා ඔන්න ඔය ගන්න ස්කින් එක. ඉතින් රේන්ජ් එක දෙයක් වැඩි එච්චරයි. වෙන මොකුත් නැහැ. රීලෝඩ් ස්පීඩ් එකක් අඩුයි. ඊළඟ එක තමයි ස්පේසිස් 12 වලට. එතන බොයිස් ටච් වෙන්නේ නැති කේස් එකක් තියෙනවා. ඒ නිසා මම ඒක විපන් රෝයල් එකට ගිහින් පෙන්වන්නම්. ඉතින් පේනේ ක්වලිටි ගන්න ස්කින් නැක් නෙවෙයි. එච්චර හොඳ එකකුත් නෙමෙයි. ඉතින් පර්මනන්ට් නේ කමක් නැහැ. හරි පිස්ටල් වලට ගියාට පස්සේ පිස්ටල් වලත් නැහැ. හරි මම පෙන්නන්නම් අර ගන්න ස්කින් එක. දැන් මේ SKS එකට හම්බෙච්ච එක.
ස්කේස් එකට හම්බෙච්ච එක තමයි ඔය තියෙන්නේ. ඉතින් රේට් ඔෆ් ෆයර් දෙයක් වැඩි, මැගසින් එක එකක් අඩුයි. ඉතින් එකක් ටිකක් හරි හොඳයි. දැන් මම පෙන්නනවා AK47 එකට හම්බෙච්ච සුපිරිම ගන් ස්කින් එක. ඉතින් කියන්න ඕනේ ඒකේ ඩබල් ඩැමේජ් තියෙනවා, ඔය ඩබල් ඩැමේජ් තියෙනවා. රීලෝඩ් ඇකියුරසි අඩුයි එකක්. මට පේන්නේ නම් එහෙම මේ ෆෝන් එකේ ග්ලාස් එක ගිහින් තියෙන නිසා පේන්නේ නැහැ. හරි. ඉතින් ඔන්නෝම තමයි ඩබල් ඩැමේජ් තියෙන සුපිරිම ගන් ස්කින් එකක් ගත්තේ. දැන් මම පෙන්නනවා වෙපන් රෝයල් එකට ගිහින් මේ තව තියෙනවා පර්මනන්ට් ගන් ස්කින් එව්ව ටික. එහෙනම් අපි යමු වෙපන් රෝයල් අර ගියා. මම දැන් පෙන්නන්න ස්පේසිස් 12 එකට හම්බෙච්ච එක. ඉතින් ඔය ඕන් ඕන් කියලා තියෙන්නේ ඔන්න ඔක හම්බුණා මට. ඉතින් ඒකෙනු රේන්ජ් එක දෙයක් වැඩි, මැගසින් එකක් අඩුයි. ඒකත් ගැලව ගත්තා. ඊළඟට අර AK47 එකකටත් ගත්තා. ඊළඟට SKS එකටත් ගත්තා. ඉතුරු ටිකත් මම ෂේපට ඔහොම හිමිසරේ ස්පින් කරලා ගන්නවා. ඉතින් ඉදිරියට එන ඉවෙන්ට් ගැනත් මම වීඩියෝ එකක් ගේනම්, අලුතෙන් ඉවෙන්ට් සෙට් එකක් කියලා දිනවා ඒකත් ගේන්නම්. එහෙනම් බොයිස් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා, නැත්තම් බොයිස් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එක ලයික් එකක් දීලා ෂෙයා පහරක් දෙන්න. ඉතින් මේ හැම ගන්න ස්කින් නම්බ ඕගොල්ලන්ට පුළුවන් ස්පින් කරලා ගන්න. ලක් එක තියෙන ඕන එකට අර වගේ පොඩි පොඩි ටිප්ස් ඇන් ට්‍රික්ස් ටිකක් කරලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් බොයිස් වීඩියෝ එක අනිවාර්යෙන්ම බලපෑට බොහොම ස්තුතියි. හැමෝම අනිවාර්යෙන්ම නම් බලන්න නැති කියලා හිතනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. සබ් 1K ගියාම ගිව් අවේ එකකුත් දෙනවා ඔයගලන්ට. එහෙනම් බොයිස් අදට වීඩියෝ කියවර මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඉමෝට් පාරකුත් දාගෙන යන්. එහෙනම් අදට කැපෙනවා අපි. බයි බයි සෙට් එකට.